ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහන කතෝලික විශ්වාසය කතෝලික ඇදහිල්ලේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක ගෝවේ සිට සුද ජුසේවාස් පියතුමා අප ශ්‍රී ලංකාව වැඩිය ඒ හතරමන් කතෝලික ජනතාව ආරක්ෂා කරමින් ඒ විශ්වාසය ඉදිරියට ගෙන යාම සඳහා ඔහු ශක්තිමත් කරන්න. උන්වහන්සේ ගියේ හැම තැනකදීම උන්වහන්සේගේ ජයග්‍රහණයේ ලකුණ වුණේ සිරි කුරුසයයි. ඒ අනුව ඒ විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා කැලෑබද ප්‍රදේශක සිටි ජනතාව සමග උන්වහන්සේ ජනතාව විශේෂයෙන්ම වන සතුන්ගෙන් වන අලීන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මේ සිරි කුරුසය ස්ථාපිත කළා. මේ මහ ගල්ගමුව ඒ කලා ප්‍රදේශයේ ඒ සිරි කුරුසය විශේෂයෙන්ම වන්දනා කරන අපගේ කතෝලික විශ්වාස තුළ වන්දනාමාන කරන කුරුසයක් එම නිසා සුද්ධෝත්තම පාප වහන්සේ සුදෝජසවාස් පියතුමන්ව සුද්ධවරයට ඔසවීම සඳහා පැමිණි අවස්ථාවේදී එය දිව පූජා අවස්ථාවේදී පෙරහැරේ ගෙන ගියා. ඉන් අනතුරුව උන්වහන්සේ විසින් ආශිර්වාද කරලා උන්වහන්සේ සිපාචාර කළා කොළඹ අගරදු ගුරු නිවසේදී. උන්වහන්සේගේ පැමිණීමත් සමගම ශාන්තුවර සංඛ්‍යාවට අතුරු ජුතේවාස් පියතුමාගේ මධ්‍යස්ථානයක් වන මේ මහ ගල්ගමුව ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් කතෝලික රාජගුරු මණ්ඩලය විසින් වන්දනාමාන කරන ප්‍රසිද්ධ සිද්ධස්ථාන ජාතික සිද්ධස්ථානයට පත් කරලා ශ්‍රී ලංකා රාජයේ විසින් එය ගැසට් නිවේදනයක් මගින් අනුමත කළා වන්දනා ස්ථානයක් හැටියට. ඉතින් මේ ශ්‍රී කුරුසය ශ්‍රී ලංකා පුරාම ගෙන යාම සඳහා රාජගුරු මණ්ඩලයේ ඉල්ලීම සහ අනුමැතිය තුළ වන්දනා සංචාරයක් කරලා අද දවසේ නැවතත් කුරුණෑගල රජගුරු වසමට පැමිණෙනවා. දැන් අපි ඉන්නේ ඒ කුරුණෑගල රජගුරු වසම ආරම්භ කරන ඒ සිවිල් දිස්ත්‍රික් මායිමේ. මේ කුරුසේ ගමන වන්දනා ගමනක්. විශේෂයෙන්ම කුසේවාස් පියතුමාගේ ඒ බැතිය අප රටට අවශ්‍යයි. විශේෂයෙන්ම උන්වහන්සේගේ ආශිර්වාදය අවශ්‍යයි. මිනිසා මේ වන්දනා ගමන මුළු කතෝලික රදුගුරු වසම් 12කටම වන්දනාවේ සහයේ වන්දනා ගමන යනට පටන් ගත්තා. ඒකේ අවසාන දවස තමයි අද. ඉතින් අපේ විශේෂයෙන්ම අද දවසේ අපි මතක් කරන්නට ඕනේ අපේ කතෝලිකයන් ඇතුළත කුරුසයේ අපිට ජයග්‍රහණයේ අපේ සංකේතය. ඉතින් මේ ගමනින් අදහස් කළා ඒ වගේම මේ ගමනේදී වෙනත් තාගම් අදහන අපේ ජනතාව එක්ප්‍රෙස් වේ එයාටත් යම්කිසි විශ්වාසයක් එයා තුලත් පැවති නිසායි. ඉතින් මම හිතන්නේ මේකෙන් අපිට මුළු ලංකාව පුරාම උතුරු දකුණ නැගෙනහිර බස්නාහිර සම්බන්ධ කරමින් විශාල පරිවිඩයක් අපරක්ක දුන්නා අපේ මේ පොදු වස්තුව තුළ මේ පොදු වස්තුවට වන්දනා කිරීම තුළ අපේ රටට ආශිර්වාද කරන්නටත් ඒ වගේම අපි බලාපොරොත්තු වන ඒ සමගිය සාමය සංහිඳියාව අප රට තුළ පතුරවන්නටත් ඒ ආශිර්වාදය ලබා ගැනීමටත් අපි අදිටන් කළ තමයි මේ වන්දනා ගමන. අපි රාජගුරු මණ්ඩලය ඉල්ලීමක් තුළත් ඒ වගේම රාජගුරු මණ්ඩලය අනුමැතිය තුළත් මේ අපි මේ වන්දනා ගමන ගියේ.
කිසිවකුට කිසිවක් කළ නොහැකිය මරණ මොහොතෙහිදී යාරුකුන් එදුගුම් සෙය මුඩියදු මරණ නේරතිලේ තමන් ජීවත් වසිතිනා කල නොකල කළ යුතුදේ වාලුම් පෝද අනිතයුම් සේදවීඩ මූඩින්ද නන්නේ හොලේ ಬಾನೇಗೋ
පාසඩියලාරේ